කතාබහකරන අපි ආරාධනා කරා වෛද්‍ය සුදා දම්සිංහ වෛද්‍යතුමන්ට අයබවන් සුබෝදාස්සනක් වෛද්‍යතුමනි. හොඳයි, ඔබට මතක ඇති සුබිත් අපි පසුගිය සති කීපයක් පුරාවටම මේ ඔටිසම් රෝගී තත්ත්වය පිළිබඳව කතාබහ කරා. ඔබව ඉතාමත්ම හොඳින් දැනුවත් කරා. කොහොමද ඔටිසම් රෝගී තත්ත්වය හඳුනගන්නේ, කොහොමද රෝග විනිශ්චය කරගත්තට පස්සේ මොනවද අපි කරන්න ඕන සත්කාරයන් සහ මෙන්න මේ දරුවන්ගේ හැසිරීම් තේරුම් අරගෙන දෙමෝපියන් විදිහට කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඔබට බොහොම පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා. අද දවසේදී සුමිත් අපි සූදානම් වෙනවා මේ ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන්ට කරන්න ඕන අවශ්‍යම චිකිත්සාවන් මොනවද කියන කාරණාව සම්බන්ධ ඔබව දැනුවත් කරන්න වෛද්‍යතුමනි අපි ආරම්භ කරමු කතාබහ. ඇතරම ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන දරුවෙක්ට මොන වගේ චිකිත්සාවකින්ද මේ ප්‍රතිකාරයන් ලබා දීම ආරම්භ කරන්න ඕනේ? ඔව්, ඔටිසම් රෝගයේදී දරුවාගේ ගැටලුව තියෙන්නේ ප්‍රධාන වශයෙන් දැන් අප හිතුවට සංනිවේදනය ආශ්‍රිතව කියලා. ඒ ප්‍රධාන ගැටලුව තියෙන්නේ සමාජ අන්තර්ක්‍රියා, සමාජමය එකතු වීම ආශ්‍රිතව. ඒ නිසා දැන් දරුවාගේ කතාව පවා ප්‍රමාද වෙලා වැඩි වර්ධනය නොවී තිබෙන්නේ මේ දරුවා කතාව කිරීමට තිබෙන අවශ්‍යතාව නැතිවීම නිසා. ඒ කියන්නේ සමාජය සමග එකතු වීමට තිබෙන අකමැත්ත, ඌමනාවක් නැතිකම නිසා. ඒ නිසා මේ චිකිත්සාවේ ප්‍රධාන කොටසක් විදිහට දරුවාගේ සමාජමය එකතු වීම හරිගසන්නට ඕන. ඉතින් සමාජමය එකතු වීම හැදීම සඳහා විවිධ මට්ටම් වලින් මේක සිදු කරන්නට ඕන. පළමු දේ වන්නේ දරුවා සමග සමාජගත වීම, දරුවාව සමාජයට යොමු කිරීම. දැන් මේකට අප කියනවා පරිසර නිරාවරණය කියලා. ඒතකොට දරුවා පරිසරයට නිරාවරණය කරන්න ඕන. දරුවාව හැකි හැම තැනකම එක්කන් යන්න ඕන. විවිධ ආකාරයේ පරිසර තත්ත්වයන්ට දරුවා නිරාවරණය වෙන්නට ඕන. එතනදී අපි හිතමු පොලේ එක්කන් යන්නට පුළුවන්, බස් ස්ටෑන්ඩ් එකකට තියාගෙන ඉන්න පුළුවන්, පාර්ක් එකකට එක්කන් යන්න පුළුවන්, සෙනග සිටින ස්ථානවලට එක්කන් යන්න පුළුවන්. දැන් මෙවැනි අවස්ථාවලදී මෙවැනි ඔටිසම් දරුවන් බොහෝ කලබලකාරී ලෙස, ඒ වගේම හිරිහැරකාරී ලෙස, සමහර විට ප්‍රචණ්ඩකාරී ලෙසත් හැසිරෙන්න පුළුවන්. ඒකෝර දෙමව්පියන් වැඩිහිටියන් හුරු වෙලා තියෙනවා මෙවැනි දරුවන් එවැනි ස්ථානවලට ගෙන යන්නේ නැතුව ඉන්න. ඒක තමයි අප කරන්න පුළුවන් නරකම දේ. ඒ නිසා අප මේ දරුවන්ව හැම විටකම එවැනි ස්ථානවලට ගෙන යෑම තමයි සමාජ නිරාවරණය, පරිසර නිරාවරණය කිරීම තමයි අපේ පළමු ව්‍යායාමයේ විය යුත්තේ. දැන් පරිසර නිරාවරණය කිරීම සමගම පරිසරයේ තිබෙන විවිධාකාරයේ ක්‍රියාකාරකම් සඳහා නිරාවරණය කරන්න පුළුවන්. අපේ වට කියනවා සමාජ කුසලතා කියලා. හොඳයි, සමාජ කුසලතා දෙවන ව්‍යායාම අපි පිළිබඳව කතා බහ කරමු. ඔබට අවස්ථාව තියෙනවා මේ කාරණාව සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් මැදිරියට කතා කරන සජීවි ඔබට ඒ සඳහා වෛද්‍යතුමන් උපදෙස් ලබා දෙවි. 0199 299 299 0199 299 299. අද දවසේදී අපි කතා බහ කරන්නේ ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන්ට කළ යුතු චිකිත්සක වර්ගයන් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් පළවෙනි ව්‍යායාමය ගැන කතා කරා, පරිසරයට නිරාවරණය කිරීම. දෙවන ව්‍යායාමය ගැන කතා කරමු අපි සමාජ කුසලතා. සමාජ කුසලතා කියන්නේ සමාජයේ අපි විවිධ දේවල් කරනවා සමාජ ජීවත් වෙනකොට. දැන් උදාහරණයක් විදිහට කඩේකට ගිහිල්ලා බඩු ගන්නවා, සුපර් මාකට් එකකට ගිහිල්ලා සුපිරිවෙලන් සැලකට ගිහිල්ලා බඩු ගන්නවා. දැන් මෙවැනි වෙලාවක අපට කළ යුතු දේවල් කීපයක් තියෙනවානේ. අප බඩු තෝරා ගන්නට ඕන, ඊළඟ අප පොලිමක ඉන්නට ඕන, බඩු ඊළඟට මිලදී ගන්නට ඕන. ඉතින් දැන් මේ කුසලතාව දරුවට තියෙන්නට ඕන. දැන් මේක දරුවට හුරු කරන්න, පොලිමක නැවතිලා ඉන්නේ කොහොමද? ඉතින් මේවා හරි අමාරු දේවල්. දැන් මම මෙහෙම කියාගෙන යනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ වෙන්නේ දරුවෙක් සිටිනවා නම් ඩොක්ටර්ම කිව්වට අප මේක කරන්නේ හරි අමාරුයි කියලා. නමුත් ඒ වුණාට මේ පුංචි වයසේ අවුරුදු 5ට ඉස්සෙල්ලා අපට මේ බබලට හුරු කරගන්න පුළුවන් නම් වැඩිහිටි වේදී දරුවාගේ තත්ත්වය හොඳ පැත්තට හරවන තීරයකට වැඩි වෙනවා. එතකොට ඒක තමයි සමාජ කුසලතා පාරය විදිහින් යන ඇවිදගෙන යන එක, පාර පයින් එක. දැන් ඒ වගේම තැනකට ගිහිල්ලා තියාගෙන ඉන්න එක. දැන් අපි හිතමු සෙනඟ පිරුණු තැනක වුණාට, සමහර සෙනඟ පිරුණු තැන් තියෙනවා අපිට වැඩි කලබල නොකර ඉන්න වෙන. දැන් උදාහරණයක් විදිහට බැංකුවකට වගේ ගියොත් එහෙම අපිට පාක් එකක ඉන්නවා වගේ නෙමෙයි ඉන්න වෙන්නේ. ඒතර ඒ වගේ තැනක ඉඳීම සමාජ කුසලතාවක්. වයිතුනි පොඩි ගැටලුවක් තිබුණා උතන. දැන් මෙවැනි කුසලතා තත්ත්වයන් පුරුදු පුහුණු කරන්න මෙවැනි දරුවන්ට ආරම්භන්නට ඕන වයස් සීමාවක් තිබෙනවා. මේක ටිකක් පහු වෙලා ආරම්භ වුත් යම් ප්‍රශ්න ඇති වෙයි, යම් ප්‍රවණතාවයක් තිබෙනවද මේක යම් යථාර්ථයකට පත් කරන්න කොහොමද? ඔව්, ඇත්තටම ඔටිසම් දරුවාගේ රෝග විනිශ්චය අවුරුදු 2ට ඉස්සෙල්ලා කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. අවුරුදු 3ට ඉස්සෙල්ලාවත් අඩුම ගානේ කරගත්තේ නැත්නම් අපි පරක්කුයි කියලා කියන්නේ. ඒ නිසා මුල අවස්ථාවේදී පළවෙනි අවුරුදු 2-3 ඇතුළත මේවා පටන් ගන්නට ඕන. මුල අවස්ථාව මගහැරුණොත් වෛද්‍යතුමනි යම් කිසි අවස්ථාවක වයස ගියාට පස්සේ මේ දේ කරන්න හැකියාවක් තියෙනවද? මේ පරිසරයට නිරාවරණය කිරීමේ අවස්ථාවක් තියෙනවද? කරන්න බැරි නැහැ විතර නෙමෙයි, කළ යුතු වෙනවා කොහොමද? ඒ විතරක් පරක්කු වෙලා හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පරක්කු වුණාට පස්සේ මේවා නිවැරදි කිරීම සඳහා ඇති වෙන ප්‍රතිරෝධය.
දරුවා යම් කාලයක් මෙම රෝග පීඩා තත්ත්වයේ සමග ඉඳලා එහි තිබෙන විවිධ ලක්ෂණ වලට දරුවා අනුගත වෙලා ඉන්නේ. දැන් ඒකාකාරීකම දැන් මම දේවල්ට එකතු වීමට අකමැති දේවල් වගේ දේවල් දරුවාගේ ඔළුවේ හොඳට පළපදියම් වෙලා ඉවරයි වයසත් එක්ක. එතකොට අපිට පස්සේ අපි වෙනස් කරන්න ගත්තාම ටිකක් අමාරුයි. ඒකයි මම කිව්වේ දැන් අර ඔබ අහපු ප්‍රශ්නේ ඊටමත් හොඳයි. කියන්නේ මුල අවස්ථාවේදී නිරාවරණය කිරීම ඊටමත් වැදගත් වෙනවා. පරිසර නිරාවරණය සමාජ කුසලතා. දැන් මේ දෙක කරනකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ දෙක එකපාරට කරන්න අමාරුයි කියලා. ඔව් එහෙම අමාරුකමක් තියෙනවා. මොකද දරුවා පරිසරයට ගිහිලා තියාගන්න හරි අමාරුයි. ඒක නිසා තමයි මේ දරුවන්ගේ දෙමෝපියන් මේ දරුවන්ව ගෙවල් වලටම තියාගෙන ඉන්න උත්සාහ කරන්නේ. නමුත් ඒවා අපි කළ යුතු වෙනවා අකමැත්තෙන් හෝ අමාරුවෙන් හෝ. ඊළඟ වැදගත් දේ තමයි නිවස පරිසරය තුළ කාමරය පරිසරය තුළ දරුවාට කරන චිකිත්සාව. දැන් මේක තමයි වැදගත්ම චිකිත්සාව කොටසක් විදිහට අප සලකන්නේ. මොකද දරුවාට දැන් අර කිව්ව පරිසර නිරාවරණේ සමාජ කුසලතා කියලා දීම වගේ දේවල් උගන්වන්න ඒවට නිරාවරණය කරලා හොඳට තියාගන්න පුළුවන් වෙන්නේ මේ gedara පරිසරයේදී සිදු කරන දේවල් මත. මොකද පරිසරයට අත ඇවිච්චට පස්සේ අපිට දරුවා සමග සමීපව කරන්නව තියෙන හැකියාව ටිකක් අමාරු වෙන්න ගන්නවා. මොකද දැන් හිතන්නකෝ එකංග ගිහිල්ලා පොලකට එක්කන් ගිහිල්ලා ඉන්නකොට දරුවා ළඟට දන ගහලා වාඩිලා දරුවත් එක්ක කතා කර කර මේක කරන්න තරමක් අමාරුයි ගෙදරට වඩා. දැන් ගෙදර පරිසරය තුළ දරුවාට උගන්වන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඒවා දරුවා සමග තනිවම කාමරයක උගන්වන්න ඕන දේවල්. ඒවා අපි ක්‍රියාකාරකම් මට්ටමින් උගන්වන්නේ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ. වෛද්‍යතුමනි ඉඩක් දෙන්න අපි ඒ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. අපිට දුරකථනයේ කෙනෙක් සම්බන්ධ වෙනවා මාළඹේ ඉඳන් කුමුදුනි මහත්මිය. සුබ දැසනක් ඔබතුමයට. සුබ දැසනක්. මේ ડોක්ටර් මට දැනගන්න ඕන මගේ අක්ක කෙනෙක් ඉන්නවා ඔටිසම් බබෙක් ඉන්නවා අවුරුදු 10යි. එයා සීයට වද දෙනවා. අක්කට ගහනවා ඌරනවා. මේ අදියර කොණ්ඩෙන් අඳිනවා බඩට පනිනවා ඔටිසම්. දවුරු 10යි මේ ළඟදී ලොකු ළමයෙකුත් උනා වික කෙනෙකුත්. ඉතින් මෙයා පුදුම දුක වේදේට අත් දෙකේ පෙන්නවා අත දෙකම ඌරනඳනවා. මහිය දුක් ඉඳගෙන එයා. පුදුම දුකක් ඉඳින්නේ මේ ඩොක්ටර් මේ ඔටිසම් සම්බන්ධව මේ මේක ආදරේ පැත්තෙලු කරා. කියනවා දෙවියන් ඒ වගේ පැත්තේ ඒවා වෙන්නේ නැති කියලා මලගේක ගිහිල්ලා ආවා. එදා පුතුම වදයලු දුන්නේ. හරියට දුක් විඳිනවා මේ පුදුම දුකක් ඉඳින්නේ බබ්දු ගෑනලා මේ. හරියට අක ඌරනවා. ඌරනවා පුදුම විදියට මේ අත් දෙක මට පෙන්නවා. හරියට මේ තුවාල වෙලා. ඔළුවට ගහනවා ඔළුව ගෙඩි ගෙයිලා. ඔව් මේ හරියට ඔළුවෙන් ඇදලා ගහනවලු අක්කට. ඔව් එයා හරියට දුක් විඳනවා ඩොක්ටර්ම මේ ඔටිසම් වල ලක්ෂණයක්ද? ඔව් දැන් මෙහෙමයි ඔටිසම් දරුවන් සමහර අවස්ථාවලදී කුඩා වියේදීත් වැඩිහිටියට පැමිණෙනකොටත් නව යෝන් වියේදීත් ළමා වියේදීත් ඕනෑම වයසකදී ඒ දරුවාගේ විවිධාකාරයේ චර්යාවන් නැති වෙන්න පුළුවන්. දැන් ඔබ කියන ඇග්‍රෙෂන් කියන එක ඔය ප්‍රචණ්ඩකාරී හැසිරීම කියන එක සමහර අවස්ථාවලදී දරුවන්ට එනවා. දැන් මේ වගේ ඒවා සමහර වෙලාවට චිකිත්සාවෙන්ම නිවැරදි කරන්නට බෑ. ඒක අප තේරුම් ගන්නට ඕන. කෙනෙක් කියනවා නම් චිකිත්සාවෙන් සියල්ලම හදලා දෙන්න පුළුවන් කියලා එහෙම කියන්න බෑ. සමහර වෙලාවට චිකිත්සාවෙන් බාහිරව අපිට යම් යම් දේවල් කරන්න වෙනවා. ඒ කරන යම් යම් දේවල් කියලා කියන්නේ බෙහෙත් ප්‍රතිකාර. දැන් මේ දරුවට මේ දරුවගේ තිබෙන මේ දැඩි මානසික තත්ත්වයෙන් වෙනස් කරගන්නට අනිවාර්යයෙන්ම බෙහෙත් ලබා දෙන්නට වෙනවා. එහෙම නැතුව චිකිත්සාවකින් මේක කරන්න හරි අමාරුයි. ඔව්. ඒ නිසා මා හිතනවා මනෝවෛද්‍යවරයෙකු හමු වෙලා ඔබ ඒ සඳහා බෙහෙත් ප්‍රතිකාර යොමු වෙන්න ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඔබට පෙනේවි කොයිතරම් වෙනසක් ඒ බෙහෙත් ප්‍රතිකාර වලින් දරුවගේ ඇති වේවිද කියලා. ඉතින් ඒක ඕනෑම වයසකදී දරුවෙකුට ඇති වෙන්න පුළුවන්. ওই විතරක් නෙමෙයි ඔබ්සෙෂන් වගේ දේවල් දැන් ඔය තියෙන ඔය ඇග්‍රෙෂන් ඔබ්සෙෂන් එකම පරාසයක වගේ තියෙන දේවල් අන්ත දෙක. ඉතින් ඒක ඒව පිළිබඳව බෙහෙත් අවශ්‍යයි. ඉතින් එහෙම නැතුව අපි කියනවා නම් මේ චිකිත්සාව කරලා සියල්ලම හරි ගස්සලා දෙනවා කියලා. එහෙම හරි ගස්සන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. නැත්ති නැති නැහැ. අපිට කුඩා කාලේදී දරුවෝ චිකිත්සා කරලා හදන්න පුළුවන්. නමුත් ඔටිසම් රෝගයේ තිබෙන ස්වභාවික අන්තර්ගත ලක්ෂණ වලට අනුව සමහර දරුවන් ඔය කියන විදිහේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වෙනවා. අපි බෙහෙත් ප්‍රතිකාර වලට ඒ දරුවව නම් යොමු කරන්න අත්‍යවශ්‍යයි. ඔව්. ඔය තුමේ විශේෂයෙන් අපි කතා කරමින් හිටියේ කිසියම් ආකාරයකට මේ චිකිත්සක ක්‍රමහරහා යම් අතතත්වයකට කරගන්න හැකියාවක් තිබෙනවා නිවසේ කියන කාරණේ. මොන වගේ ක්‍රියාකාරකම්ද මොන වගේ දේවල් දරුවා ප්‍රනබව ගන්නට ඕනේ මේ වගේ යහපත් අත්දැකීම්. ඔව් දැන් අපි මේ කතා කරන්නේ අවුරුදු 2ක 3ක 4ක පුංචි දරුවෙක් ගැන. දැන් අවුරුදු 2ක 3ක 4ක පුංචි දරුවෙකුට අවබෝධයක් ඇත්තේ නැහැ. මේ දරුවාගේ ඇතුළෙන් ඔටිසම් රෝග ලක්ෂණ තියෙන නිසා සිරුර ඇතුළෙන් මනස ඇතුළෙන් දරුවාව පොළඹවනවා විවිධ චර්යාවන් වලට. ඒක තමයි සිදුවෙන දේ. එතකොට මේ දරුවා වග කියන්නේ නැහැ, දරුවට තේරෙන්නේ නැහැ මේ කරන චර්යාවන් සමාජයට කොයිතරම් දුරට සාධාරණද, හරිද කියලා.
දරුවට ඒ සමාජයේ තියෙන නිවැරදි චර්යාවන් අපි උගන්වන්න හැදුවට ඒවා ඉගෙන ගන්න අමාරුයි. කියන්නේ අපි සාමාන්‍ය තත්ත්වයන් ඇරෙත් ඔහොම කරන්න එපා මෙහෙම කරන්න කියලා අපි කිව්වට ඒක දරුවට ග්‍රහණය කරගන්න අමාරුයි. ඒ මොකද සංනිවේදනය හරහා සංනිවේදනය සහ අපි ඔය කියන්නේ දරුවා අවබෝධ කර ගැනීම කියන එක හරි අපහසු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඔටිසම් වලට චිකිත්සාවක් අවශ්‍යයි කියලා. දැන් චිකිත්සාවක් කියලා කියන්නේ අපි ලබා දෙන එම උපදෙස අපි ලබා දෙන අනකිරීම අපි ලබා දෙන ඉගැන්වීම වඩා හොඳ තත්ත්වයන් යටතේ ලබා දීම. දැන් අපි සාමාන්‍යයෙන් පුතා මෙහෙම කරන්න එපා ඔහොම ඉන්න කියන එක තේරෙන්නේ නැහැ. නමුත් චිකිත්සාවක් යටතේ එවැනි උපදේශක් ඊට වඩා වෙනස් විදිහකට ලබා දෙනවා. එතකොට ඒකයි චිකිත්සාව කියන්නේ. ඒකේ වෙන මැජික් එකක් මේකේ නැහැ. ඒ කියන්නේ පෙළඹවීමක්ද? යම් පමණකට පෙළඹවීමක් අපි ප්‍රොම්ප්ට් කරනවා කියනවා. පෙළඹ හුරු කරවීමක්. දරුවට හුරු කරනවා. දරුවාගේ මනස හුරු කරවන්න උත්සාහ කරනවා අවබෝධයක් ඇතුව හෝ නැතුව. දැන් මේ වයසේදී අවබෝධය ගන්න හරි අමාරුනේ. අපි මේ වයසේදී දරුවව යම් කිසි චාලක රටාවන් සමූහයකට හුරු කරන එක කරන්නේ. එතකොට ඒ චාලක රටාවන් පාලනය කරගන්න උගන්වන එක. දැන් අපි හිතමු ළමයා යමක් දැක්ක හැටි ගන්නවා නම් ඒ නොගැනීම හුරු කරවන්න. දැන් මෙන්න මේ වගේ හුරු කරවන විවිධ දේවල් අපි ලයිස්තුගත කරගන්න ඕන මොනවද මේ දරුවට උගන්වන්නේ කියලා. දැන් එහෙම උදාහරණයක් තමයි වාර්යේ පිළිබඳ අවබෝධය. දැන් Taman හැමතිස්සෙම Tamanට ඕන උන හැටි ඒක ගන්නෙ නෑ කියන එක. එතකොට දැන් මේක දරුවට කියලා දෙන්න බෑනේ පුතා හොදුව මේ වාර්යේ කියලා එකක් ලෝකේ තියෙනවා. දැන් ඒක අපි එහෙම කිව්වට මේ ළමයාට තේරෙන්නේ නෑනේ. ඕක ගන්න එපා දරුවෝ ඔහොමනේ මේ පොඩ්ඩක් ඉන්න කිව්වට ඒ තේරෙන්නේත් නෑනේ. දැන් එතකොට දැන් ඒ අපි සාමාන්‍ය තත්වයන් යටතේ පාවිච්චි කරන ක්‍රමවේදයන් දෙකම අසාර්ථක වෙනවා. ඒ නිසා තමයි දරුවව අර ඔබ කිව්ව වචනේ නිවැරදි හුරු කරවන්න. ඒක ඒ විදිහට හුරු කරවීමට තමයි අපි මේ ක්‍රියාකාරකම් කරන්නේ. හොඳයි. අපි ඒ ක්‍රියාකාරකම් ගැන තවදුරටත් කතා බහ කරමු. දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා ඉන්ද්‍රජිත් මහත්මයා. නුගේගොඩ සිට අයබෝවන් සබෝ දැසනක් ඔබතුමාට. අයබෝවන් සබෝ දැසනක් මුදිරුදාරම. නමුත් එයා කුඩා කාලයේදී ඇය සාමාන්‍ය දැරියක් විදිහට මේ ඇගේ කාලය දෙව්වා. ඒ කියන්නේ මේ ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරනවා. දුරකථනය රැඳී ඉන්න අපි වෙලාව බලලා ඉන්න අනතුරු ඔබේ ගැටලුව නැවත ඔබතුමාට අවස්ථාව නැවත ගැටලුව යොමු කරන්න. ඔව්. එතකොට ડોක්ටර් මේ අවුරුදු 4ක් විතර වගේ නැත්නම් එයා ඔබ තත්ත්වයේ හිටියා. ඊට පස්සේ අවසානකට මට මේ මම මුස්තියෙන් අධිකාචාර්යවරේ මට අවසානකට මට පොලියෝ තීස් රෝගය වැළඳුණා. දැන් මට අර ඇවිදීමේ අපහසුතාවය නිසා මට ඩිස්ක අපහසුතාවුද ගැහෙන්න ඕනේ ඉන්න මම සුගේ කොට ඉන්නේ. දරුවා ඉන්නේ මට අපහසුක. එයාව මට මුලගෙන් හරි නෑ විතර. නමුත් මම ඉන්නකොට මම එයාව මටත් ඔය මේ ඩොක්ටර්ගේ ප්‍රෝග්‍රෑම් එක ගන්නා ඩොක්ටර්ගේ අතවහල් ප්‍රොඩක්ට් මොඩියුල් කරගෙන ඉතිලා. නමුත් දැන් අර මොනිට කෙරෙන්න දැන් එයාටින් අම්මගෙන් පිළිගෙන ගිහින් තියෙන්නේ. මෙයා ඩොක්ටර් එක පාට කේස් කරනවා. සමහරක්තරට පූර්ණ වර්ණ අපේ තියන් ඉන්නවා. ඒගොල්ලන්ට මේ වතුර දෙන්න හදනවා. ඔව්, දරුවාගේ වයසත් එක්කත් දරුවාගේ තියෙන ස්වභාවයත් එක්කත් ඒක මනෝවිද්‍යාත්මකව නැවත විශ්ලේෂණය කරන්න ඕන දෙයක්. මම හිතන්නේ කියපු තොරතුරු වලින් විතරක් නිගමනයකට එන්න බැහැ. නමුත් ඔටිසම් කියන රෝග විනිශ්චය ලැබුණා නම් කුඩා කාලේදී ඒක අපිට ඔටිසම් කියලා නිගමනය කරන්න පුළුවන්. නමුත් දැන් මේ කියපු තත්ත්වය අනුව දරුවා හොඳට ඉඳලා වෙනස් වුණා නම් ඒක ඔටිසම් වීමේ තියෙන ඉඩ කඩ අඩුයි, වෙනත් මානසික තත්ත්වයක් වීමට තියෙන ඉඩ කඩ වැඩි. කොහොම වුණත් මම හිතනවා ඔබතුමා දැන් මේ වගේ දරුවාගේ තිබෙන චර්යාත්මක ගැටලු තියෙනවා නම් මේ චර්යාත්මක ගැටලු මනෝවෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කරලා බලලා ඒ චර්යාත්මක ගැටලු නිවැරදිව රෝග විනිශ්චය කරගන්න ඕනේ. මේ ලක්ෂණය තමයි මේ තියෙන්නේ, මෙන්න මේ ලක්ෂණය තමයි මේ තියෙන්නේ කියලා. එතකොට එහෙම කරලා දැන් දරුවාගේ අපිට පැහැදිලිව පේනවා ඇග්‍රෙෂන් එකක් තියෙනවා කියන්නේ කලබලකාරී ගතියක් තියෙනවා, තරහ යන ගතියක් තියෙනවා. ඒතකොට ඒවා හරි ගස්සන්න ඕනනේ. ඉතින් ඒවා මේ මනෝචිකිත්සක ක්‍රමවලින්ම හදන්න අමාරුයි. මනෝචිකිත්සක ක්‍රමත් යම් දේවල් නැතුව නෝවේ. නමුත් වඩාත් නිවැරදි බෙහෙත් ප්‍රතිකාර වලට යන එක මා හිතනවා දැන් ඔබට වඩා ලෙහෙසියෙන් පහසුවෙන් දරුවාව චර්යාවන් වෙනස් කරගන්න පුළුවන් බෙහෙත් ප්‍රතිකාර වලින්. ඒ නිසා ළඟම බිරිඳට කියන්න ළඟම තියෙන මනෝවෛද්‍ය සායනට එක්කන් ගිහිල්ලා රෝහලේ ළඟම රජයේ රෝහලේ එක්කන් ගිහිල්ලා මනෝවෛද්‍යරුට පෙන්නලා මේක ඉක්මනට බෙහෙත් ගන්න කියලා. අපරාදී මොකද දරුවා මෙහෙම
පීඩා විඳ විඳ අනිත්‍යත් පීඩා විඳ විඳ ඉන්න එක අනවශ්‍ය දෙයක්. ඒකට අපිට බෙහෙත් වලින් වෙනස් කරගන්න පුළුවන්. අපහසුයි. ඔව්. ඉතින් ඔබටත් එවැනි ගැටලු කාරණා තියෙනවා. අපි මේ කතා බහ කරන්න අදාළව ගැටලුවක් තියෙනවා. ඔබට අවස්ථාව තියෙනවා මැදිරියට කතා කරන්න 01152299299 තමයි මැදිරිය දුරකථන අංකය. වෛද්‍යතුමනි, අපි කතා බහ කරමින් හිටියේ මේ පරිසරයට මුහු කරවීම, හුරු කරවීම, මේ ක්‍රියාකාරකම් සඳහා හුරු කෙනෙක් ඔරිසම් රෝගී තත්ත්වෙන් පෙළෙන දරුවෙක් හුරු කරවීම කියන කාරණාව සම්බන්ධයෙන් දැන් විශේෂයෙන්ම ගැහැණු දරුවෙක් නම් ඔරිසම් රෝගී තත්ත්වෙන් පෙළෙන ගැහැණු දරුවෙක් නම් මේ ගැහැණු දරුවා මල්වර වුණාට අනතුරුව ඉන් අනතුරුව ජීවිතේ ක්‍රියාකාරකම් කොයි විදිහටද හැඩගස්වා ගත යුතු සහ මව අම්මා කෙනෙක් විදිහට කොහොමද මේ දරුවා සම්බන්ධව වග කිවිය යුත්තේ? මොන හරි චිකිත්සක වර්ගයන් තියෙනවද සහ කොහොමද මේ සමාජයට හුරු කරවිය යුත්තේ? ඔව්, දැන් ඒක තමයි. දැන් මේවා මල්වර වෙනකන් ඉඳලා බලන් ඉන්න දේවල් නොවේ. ඊට පෙර මේවා පටන් ගන්න ඕන චිකිත්සාවන් කරන්න. දැන් අපි කියනවා ඔටිසම් වල විවිධ පරාසයක් තිබෙනවා කියලා. ඔටිසම් අපි ලෙවල් 1 2 3 නැත්නම් මුල් අවස්ථාව, මධ්‍යම අවස්ථාව, බරපතල අවස්ථාව කියලා කියනවා. ඒතකොට දැන් මේ පරාසයේ ඉන්න තැන අනුව දරුවාගේ තිබෙන රෝගී තත්ත්වයේ සුවවීමේ ප්‍රමාණය තීරණය වෙනවා. ඔව්. එතකොට නිශ්චිත සුවවීමක් ඇති කර ගැනීම සඳහා නම් ඉතාමත් අඩු වයසකදී මේක පටන් ගන්නට ඕන, ඊළඟ චිකිත්සාව ලබා දෙන්නට ඕන. දැන් අපි සමහර අපිට තියෙන්නේ මේ 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 රෝගය සඳහා ගඳගත කරන්න අපිට තියෙන ක්‍රම දෙකයි ලෝකේ. එකක් තමයි චිකිත්සාවන් ලබා දීම, ඊළඟ දරුවා ටිකක් ලොකු වෙනකොට දරුවාට ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා නම් බෙහෙත් ප්‍රතිකාර ලබා දීම. ඉතින් මේ දෙකටම අපිට සමහර විට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ඇරෙන්න වෙනත් දෙයක් අපිට කරන්නට නැහැ. ඉතින් දරුවා ඊට අමතරව සමාජ අන්තර්ග්‍රහණය කිරීම, පාසල් අන්තර්ග්‍රහණය කිරීම කියන දේ ඒ ඔක්කොම චිකිත්සාවේ කොටස් විදිහට අපි සැලකන්නේ. එතකොට බෙහෙත් ප්‍රතිකාර ඊට අමතරව සමහර අවස්ථාවලදී අපි දකිනවා බොහෝ අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා මොන තරම් කීවත් මුල අවස්ථාවේදී නිවැරදි වුණත් නමුත් වයසත් සමග මේ ඔටිසම් රෝගී හැටි හැමයි විවිධ ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එතකොට අධික්‍රියාකාරී විදිහ ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අවදානම් සීමාවක් නැහැ. නෑ, අපි දැන් වයසත් එක්ක මේ සමහර ලක්ෂණ මතුවීම ඉඩකඩ තියෙනවා. නමුත් තත්ත්වයේ ඉදිරියත් එක්ක. ඔව්, ඉතින් අපි මුල අවස්ථාවේදී සහ දරුවාගේ දින ඔටිසම් ප්‍රමාණය අඩු නම් අපිට අනාගතයේදී බෙහෙත් දීමේ අවශ්‍යතාවය තරම් පැන නගින්නේ නැහැ. නමුත් අපි සමහර අවස්ථාවලදී චිකිත්සාව සිදු කරන එක ප්‍රමාණය මදි නම් හරි ඔටිසම් ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් හරි වෙන ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඔය තමයි මේ අපි ඉඩකඩක් දෙන්න අපිට ගොඩක් වෙලා රැඳී ඉන්නවා ශෝනාලි මහත්මිය. අයිබෝන්. ඔව්, ගැටලු ඉදිරිපත් කරන්න ඔබතුමිය. මම දැනගන්නේ මගේ පුතාගේ වයස අවුරුදු 3 මාසික විතර වෙනවා. මට තව දෙයක් ඉන්නවා අවුරුදු 7ක. මම එයා පොඩි කාලේ දෙයක් හරි පරතලකාරී දඟලනවා. අවුරුදු 1.5 දෙකේ ඉඳලම ක්‍රියාකාරකම් හරි මට දුවට කලින් ඇවිත්ලා පෙරුවා ඒව කරා. පොඩි කාලේ උඩ නැග්ගා ඒ වගේ වුණත් මම මේක කල්පනා කරලා මේ රාගම හොස්පිටල් එකේ මනෝවෛද්‍ය අධිකාරීවරයෙක්ට න්යාය දෙන්නවා. එතකොට කියවුවා මේ අධික්‍රියාකාරී බබෙක් ඉක්මනින් මේ ඥාපුණක් ඇටෙන්ෂන් එක වාදිය රක්කත් එක්ක මූවිස්දී මේ අර එයා දැන් ඉගෙන ගන්න එයාට කාලේ වැඩි වෙලා මේක් ඇටෙන්ෂන් දෙන්න එතකොට හරියයි කියලා. නමුත් දැන් එහෙම කරගෙන යන නර්සරි යනවා සාමාන්‍ය විදිහට ඉන්න ගැම ගහනවා අක්කට හරියට ගහනවා කොච්චර පයිපුවත් අහන්නේ ඇඟ මොදලා බබල් දුමන්ඩ පාස් රලිස්සයි ඕම ඉන්න ඒ මාර දෙයක් තැනකට ඉහිලා කිව්වම මෙහෙම කරත් ඉන්න වෙයි බබා යන්න එපා එහෙම කියවම යා බෑ අහන්නේ හැම වෙලෙම දඟලනවා දුහනවා ඇවිදීමක් නෑ ගෙදර බබා ඇවිදින් දුහන්න එපා ඇවිදි එහෙම කිව්වම අහන්නේ නැහැ. ඉස්කෝල ගියාමත් මුල මුල බ්ලාක් කම්පලෙන් ගාව බබාලට කරදර කරනවා එහෙම කියද්දි මම හැමදාම කියලා යවනවා එහෙම කරන්න එපා ටීචර් කියන දේ හගෙවිද්ද එහෙම කියලා. දැන් පොඩ මේ ඩොක්ටර් මට කිව්වේ මෙයා අධික්‍රියාකාරී නෙමෙයි එවකි මෙයාට ඇටෙන්ෂන් එක දීලා හදන්න කියලා කියා වෙනුම් ඔබතුමියගේ ගැටලුව අපිට පැහැදිලි ශෝනාලි මහත්මිය. වෛද්‍යතුමිය කොහොමද? ඔය මෙහෙමයි. උතනදී ඔය ප්‍රශ්නේ මතුවෙන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි කියලා ඉමු. ඒ තමයි දැන් වෛද්‍යවරයෙකුට දරුවෙකු යම් අවස්ථාවකදී පෙන්වුවාම යම් කිසි උපදෙසක් ලැබෙනවා. මතක තියාගන්න මේ උපදෙස මුළු ජීවිත කාලෙටම වළංගු නැහැ කියලා. මොකද දැන් ඒ අවස්ථාවේ වෛද්‍යවරයා ඒ උපදෙස දෙන්නේ ඒ වෙලේ දකින්නට ලැබෙන දේවල් වලට අනුව. දැන් නැවත දරුවාගේ ගැටලුවේ දිගටම වෙනස් වීමක් තව වසර ගානක් තිස්සේ තියෙනවා නම් මම හිතනවා කළ යුතු නිවැරදිම දේ වන්නේ නැවතත් ඒ දරුවා පෙන්වන එක. මොකද දැන් එතකොට පළවෙනි අවස්ථාවේදී අනුමානයෙන් කියපු දෙය ඊළඟ අවස්ථාවේදී එක්ක නිෂ්ප්‍රභා කරන්න පුළුවන්, එහෙම නැත්නම් තහවුරු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබතුමිය කළ යුතු පළමු දේ වන්නේ නැවතත් දරුවාව
පරීක්ෂණයකට ලක් කිරීම කියලා. දැන් ඒ සඳහා කාලය හොඳටම ඇවිල්ලා පරක්කුත් වෙලා ඉවරයි. කියපු විස්තර අනුව දරුවාගේ අධික්‍රියාකාරී ලක්ෂණ තියෙනවා වගේ පේනවා. මුල අවස්ථාවේදී නොතිබුණා. ඒ නිසා මම හිතනවා දරුවා මනෝවෛද්‍ය සායනයකට පෙන්වන්න නැවතත් පෙන්වලා දරුවා නැවතත් තක්සීරු කරලා රෝග විනිශ්චයකට යන්න කියලා. හොඳයි. වෛද්‍යතුමා ඔබට මුණ ගැහෙන්නට කතා කරන්න වෙන ගැටලුවක් තිබෙනවා නම් අපි දුරකථන අංකය වෛද්‍යතුමාගේ මතක් කරන්නම් 0711 681 2522 0711 681 2522 කියන දුරකථන අංකයට පුළුවන් ඔබට කතා කරන්න වෛද්‍යතුමා ගැන ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව කතා කරන්න වෛද්‍යතුමාට පුළුවන්. වෛද්‍යතුමනි අපි ලබන සතියේත් මෙමිනි ඉතාමත් වටිනා වැදගත් සාකච්ඡාවක් අපිට තවදුරටත් කතා කරන්න තිබෙනවා. හොඳයි. නමුත් අද අපිට කාල වේලාව ඉක්ම යනවා. අපි නැවතත් හමු වෙමේ බලාපොරොත්තුෙන් වෛද්‍යතුමාට සම්බන්ධ වෙනවා. ලබන සතියේත් අපි මුණගැහෙමු. ආයිබෝන් සුබදවසක්. හොඳයි සුමිත, උදෑසන පටන්ම බොහෝ දේවල් අපි අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට ලබා දුන්නා, දැනුම ලබා දුන්නා. ජීවිතේ කොහොමද ඉස්සරහට යන්නේ, ඉදිරියට යන්නේ නේද? ඒ කාරණාව සම්බන්ධයෙන් බොහෝ දේවල් අපි හැමදාම සිත පියුම්මලෙන් ඔබට ලබා දෙනවා. ඔබ සිත පියුම්මලත් එක්ක දිගින් දිගටම නිරන්තරයෙන්ම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම දන්නවා උදෑසන අටට අපි මෙතන වාඩි වෙන්න ඔබේ ජීවිතය සාර්ථක කරගන්න බොහොම වටිනා අත්වලක් සමගින් කියන කාරණාව. අද දවසේදී අපේ අත්වල මේ ආකාරයෙන් නිමාවට පත් කරනවා. අපි සූදානම් වෙන්නේ සමගින් යන හෙටත් උදෑසන හරියට මරට සිත පියුම්මලෙන් මුණ ගැහෙන බලාපොරොත්තු ඔබ මතක තබා ගත යුතු දෙයක් තියෙන අපේ උදෑසන ඔබට ලබා දෙන සිතුවිලි සිතුවිල්ලත් එක්ක ජීවත් වෙන. එසේනම් සුමිත් අපි ප්‍රාර්ථනා කරමු හැමතෙම සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. එසේනම් සිරිම දෙනා හෙට මුණ ගැහමු උදෑසන අටට සිත පෙම්මලත් සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.